අපි බෝම්බ පිපිරෙද්දී බිත්තිවලට හේතු වෙලා බිම වාඩි වෙලා හිටියේ. දෙදරුම් දෙනවා අපිට පිටට දැනුණා. කඩවසම් වෛද්‍යවරයාගේ අමතක නොවන ජීවිත අත්දැකීම. පණ්ඩල බස්නායක කියන මේ නම කෙනෙකුට නොහුරු වෙන්න පුළුවන්. නමුත් මේ රූපය දකින කෙනෙකුට නම් ඔහු කවදා මොනවා කරන්නේද කියලා අමුතුවෙන් හඳුන දෙන්න අවශ්‍ය නැහැ. ඔහු කවුද මොනවද කරන්නේ කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් ප්‍රසිද්ධියට පත් චරිතයක්. මේ වසංගතය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයකට සම්බන්ධ වුණු පණ්ඩුල අංගම්පොර ප්‍රගුණ කරමින් ඉන්නවා. ඒ විතරක් නොවේ ඔහු ජාතික කායවර්ධන ශූරයෙක්, ඒ වගේම වෛද්‍යවරයෙක්. මේ හැම භූමිකාවක්ම සාර්ථකව කරගෙන යන ඔහු ගැනයි මේ තොරතුරු. පණ්ඩුල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ චරිතයක්. නමුත් ඔබේ පසුබිම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ ගැන මුලින්ම කතා කරමු. මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනයේ ලැබුවේ. ගමනුවර මේ විදි වෛද්‍යවරයෙක් වශයෙන් ගම්පල රෝහලේ සේවය කරනවා. ඊට අමතරව අංගම්පොර වගේම කාය වර්ධන ක්‍රීඩාවේ නියැලෙනවා. මේ දේවල් නිසා තමයි මම සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වුණේ. පුංචි කාලේ ඉඳලා හීන දැක්ක වෛද්‍යවරයෙක් වෙන්න දෙහෙම නැතිනම් දෙමාපියන්ගේ බලපෑමට වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තද. මම සාමාන්‍ය පෙළ විභාගයේ හොඳින් සමත් වුණ නිසා උසස් පෙළට විද්‍යා ආංශයෙන් ඉගෙන ගත්තා. උසස් පෙළ හොඳින් සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට තේරුණාට පස්සේ ඒ ආංශයෙන් ඉගෙන ගන්න හිතුවා. ඇත්තම කිව්වොත් මම වෛද්‍යවරයෙක් වෙන එක මගේ දෙමාපියන්ගේ කැමැත්තට වුණු දෙයක්. මොකද මම ආසාවෙන් හිටි පුංචි කාලේ ඉඳලා යුද හමුදාවට බැඳෙන්න. ඒ කාලේ යුද්ධ තිබ්බ නිසා දෙමාපියන් ඒකට එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ. හරියට විරුද්ධ වුණා. ඒ නිසා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තා. කලාව, ක්‍රීඩාව බොහෝ දුරට තිබිරි ගෙය වෙන්නේ පාසලේ. ඔබ ක්‍රීඩාවට යොමු වෙන්නේ පාසල් කාලේ. අධ්‍යාපනයට විතරයි මම මුල් තැන දුන්නේ. කිසිම බාහිර ක්‍රියාකාරකමක් කළේ නැහැ. වෛද්‍ය පීඨයට ඇතුළත් වුණාට පස්සේ මම මාෂල් ආර්ට් කරා. ජනප්‍රිය ක්‍රීඩා බොහොමයක් තියෙද්දී ඇයි කාය වර්ධනයම තෝරගත්තේ? මාෂල් ආර්ට් ඉගෙන ගත්ත මාස්ටර් කොරියා ගියා. ඊට පස්සේ මට ඒ ප්‍රගුණ කරන්න බැරි වුණා. මම වෛද්‍යවරයෙක් හැටියට 2008 වර්ෂයේ මුලින්ම වෛද්‍යවරයෙක් හැටියට අනියුක්ත වෙලා රාජකාරිය කරා. ඒත් එක්කම ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ මට පොළොන්නරුව රෝහලේ සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒ පැත්තේ බර ඉස්ලිම් ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා ජාතික මට්ටමේ. ඒ ක්ලබ් එකකට එකතු වෙලා මම ට්‍රේනින් වුණා. ඒ විදිහට තමයි කාය වර්ධනය සඳහා සම්බන්ධ වුණේ. ඊට පස්සේ මට ගම්පොළ රෝහල ලැබුණ සේවය කරන්න. නුවරට ආවට පස්සේ ඒකට වැඩිපුර යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා ආධුනික කාය වර්ධන ශූරතාවලියෙන් මම දෙවෙනි තැන ගත්තා. ඒ 2011 වර්ෂයේ මම මිස්ටර් ශ්‍රී ලංකා වුණා හතර වතාවක්. 2017 වර්ෂයේ ජාතික ශූරයා වුණා. 2013 මිස්ටර් කැන්ඩි වුණා. 2019 වර්ෂයේ ජාතික ශූරතාවලියේ අනුශූරතාවේ හිමි කරගත්තා. දැන් මම අංගම්පොර ප්‍රගුණ කරනවා සෙනවිරත් ගුරුතුමා ළඟ. මගේ එකම බලාපොරොත්තුව දැන් මේ පැත්තෙන් ඉගෙනගෙන එය ප්‍රචලිත කරන්නයි. බොහෝ ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමි කරගන්නේ තහනම් උත්තේජන භාවිතා කරලා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඔබට ශරීරයේ හයිය පෙන්නන්න තහනම් උත්තේජන භාවිතා කරලා තියෙනවද? මම වෛද්‍යවරයෙක් හැටියට ආදර්ශමත් වෙමින් ක්‍රීඩා කරන්න ඕන. ඒ ප්‍රතිපත්තියේ මම ඉන්නේ. ඒ නිසා මම කොහෙත් මේවා භාවිතා කරන්නේ නම් නැහැ. යුද්ධ දරුණුවටම පැවති කාලේ තමයි ඔබ බවුනිය රෝහලේ සේවය කළේ. යුද්ධ භයානක අත්දැකීම් ඔබට ඇති. කොහොමද ඒ ජීවිතේ? බවුනියාව කියන්නේ සම්පූර්ණයෙන්ම LDTE අය හිටපු පැත්තක්. වෛද්‍යවරයෙක් විදිහටවත් ඒ පැත්තේ සේවය කරන්න අමාරුයි. ඒ ජීවිතේ හරිම අමුතුයි. මට අලුත් අත්දැකීමක් වුණා. නිතරම අපි ජීවත් වුනේ බයෙන්. කොයි වෙලේ කොහේ බෝම්බයක් උපුරයිද දන්නේ නැහැ. මරණේ අතේ තියාගෙන ජීවත් වුණු කාලයක් ඒක. අපි කඳවුරුවල ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්න යනවා. දවසක් වවුනියා කැම්ප් එක ළඟට බෝම්බයක් ගැහුවා. දවසක්ම පිපුරුම් සද්ද අපට ආවා. ඒ විතරක් නොවේ, ඒ පිපුරුම වෙන්න විනාඩි 5කට කලින් විතර මම රෝහලට ආවේ. ගේට්ටුව ළඟට පිපුරුණු ද්‍රව්‍ය විශාල කෑල්ලක් ඇවිත් මං හිටපු තැන්ට වැටුණා. අපි බෝම්බ පිපිරෙද්දි බිත්තිවලට හේතු වෙලා බිම වාඩි වෙලා හිටියේ. දෙදරුම් දෙනවා අපට පිටට දැනුණා. පිපිරිලා සැතපොම් ගණනක් ඈතින් තිබුණු රෝහලට තමයි ඒ විදිහට කෑලි විසි වෙලා ආවේ. ඇත්තට මේ අත්දැකීම් ජීවිතේට අමතක කරන්න බැරි වේවි. වෛද්‍යවරයෙක් විදිහට කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට අංගම් පොර හෝ කායවර්ධන ක්‍රීඩාවේ යෙදීම අපහසු නැද්ද? කොහොමද වෙලාව හොයාගන්නේ? මම දවසට පැය 8ක් ට්‍රේනින් කරනවා. තරඟ තියෙන කාලෙට රෝහලේ රාජකාරි කරලා ගෙදර ආ ගමන් මම පුහුණු වීම වල නිරත වෙනවා. ඇතැම් දවසට මම පුහුණු වීම ඉවර වෙද්දි පාන්දර 2-3 වෙනවා. සමහර දවස් වලට නිදා ගන්න නැතුව ආයෙමත් රෝහලට යනවා. ඒ වගේම ලොකු කැපකිරීමක් කරලා තමයි මේ හැමදේම මං හදාගත්තේ. අපහසු වුණත් කොහොම හරි මම මේ ගමන සතුටින් යනවා. වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන ඔබට ඔබ තෝරගෙන තියෙන ක්‍රීඩාවයි ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද? නැහැ. බොහෝ දෙනෙක් හරි කැමතියි මම කාය වර්ධන ක්‍රීඩාවේ යෙදෙනවට. මට එහෙම හිතෙන්නේ නැහැ.
අම්මා තාත්තා නම් ගොඩක් වැරදුණා. නමුත් මට ලැබුණ ප්‍රතිචාරයක ඒ දෙන්නගේ අදහසත් වෙනස් වුණා. කඩවසම් වෛද්‍යවරයාට ගැහැණු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ගැහැණු ළමයි කියලා නැහැ. වයස් ભેදයක් නැතුව ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි. රංගපාන ආරාධනා ලැබෙන්නේ නැද්ද කියලාත් මතක් කරමු. ආරාධනා ලැබුණා හොඳ චිත්‍රපටයකට. නමුත් මං ඒ බාරගත්තේ නැහැ. ඒ බාරගත්තේ නැහැ කියලා දැන් නම් දුකක් තියෙනවා. මට ගැළපෙන විදිහේ චරිතයක් ලැබුණොත් ඒ ගැන හිතනවා.